පුද්ගලයා YouTube channel එක වෙනුවෙන් අද දිනේ ආයුබෝවන් කියලා ආදරණීය දරුවන් පුරවැසි අධ්‍යාපනය විෂයෙන් 2020 සාමාන්‍ය පෙළ විභාගයට පින් සිටින ආදරණීය දරුවන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද බලාපොරොත්තු වෙනවම තුන්වෙනි පාඩමේ තවත් එක පොඩි මාතෘකාවක් පිළිබඳව පුංචි සාකච්ඡාවක් යොමු වෙන මානව හිමිකම් සුරකීමේලා පුරවැසි කාර්යපාල මානව හිමිකම් සුරකින්න නීතිය තිබුණාට පොලිසිය තිබුණාට මානවකම් සුරකින්නේ නැහැ. මානවකම් සුරකින්න නම් මිනිස්සුන්ගේ යුතුකම් සහ වගකීම සමාජය ඇතුලේ ඉෂ්ට කරගන්න ඕනේ. එකට සරලම උදාහරණයක් කිව්වොත් කොච්චර නීති වගන්ති තිබුණත් මිනිස්සු යුතුකම් සහ වගකීම් තමාට පැවරලා තිබෙන සමාජයේ වගකීම් ටික ඉටු කරන්නේ නැත්තම් තමන්ගේ යුතුකම් ටික සමාජයේ ඉටු කරන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඒ රට ඇතුලේ මානව හිමිකම් සුරකින්නේ නැහැ. මේ මාගන්න දැන් ලංකාවේ මිනිස්සු ඉස්සර ඉඳලම පුරුදු වෙලා තියෙනවා ආගන්තුක සත්කාර කරන්න, වැඩිහිටියන් සලකන්න, ඒගොල්ලෝ රැක බලා ගන්න, වැඩිහිටියන්ට ගරු කරන්න, තමන්ගේ අනාගත පරපුර හොඳට හදා ගන්න, ඒගොල්ලොට මඟ පෙන්වීම කරන්න. ඉතින් හොඳ සමාජයක් සහ හොඳ සංස්කෘතියක් සහිත රටක් පිළිගනි ශ්‍රී ලංකාව හඳුනගන්න පුළුවන්. ඒකට ඒක ඇතුලේ ඒගොල්ලොට තිබුණා යුතුකම් හා වගකීම් කියලා කොටස. දැන් සමාජයේ ගුරුවරයෙක් වශයෙන් මම පාසලෙන් බැහැර වෙලා එළියේ සමාජය ගිනවට මට සමාජ වගකීමක් සහ යුතුකමක් තියෙනවා. අනේක ස්ට්‍රීම් හරහා මිනිස්සුගේ මානව හිමිකම් සුරක්ෂිත වෙනවා. මම තව කෙනෙකුට උගන්වන්න නම් තව කෙනෙකුට ගරු කරලා ජීවත් වෙන්න. අපි තව මිනිස්සුන්ට සමාජය ඇතුළේ ගරු කරලා ජීවත් වෙනවා නම් අපි තව මිනිස්සුගේ දේවල් කඩා වඩා ගන්නේ නැත්නම් තව මිනිස්සුන්ගේ රැකියාවන් වලට බාධා වෙන විදිහට ජීවත් වෙන්නේ නැත්නම් තම මිනිසුන්ගේ ඉදිනදා ජීවන රටාවට බාධා වෙන ජීවත් වෙන්නේ නැත්නම් තව කෙනෙකුගේ අදහස් ප්‍රකාශ කිරීම ගරු කරනවා නම් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා නම් අපි මේ මිනිසුන්ගේ මානව හිමිකම් සුරකින්න අපේ යුතුකම් සහ වගකීම ඉෂ්ට කරගන්න. මේකෙදී යුතුකම් වගකීම් සමාජීය පැත්තෙත් තියෙනවා. ඒ වගේම පරිසරයේ ඇති සම්පත් භුක්ති විඳීමේදී පවා ස්වභාවික පරිසර රැකගැනීමේ මානව කටයුතු පවත්වාගෙන යාම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වයි. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු බොහෝ වෙලාවට ඉතිහාසයේ තමන්ගේ පරිසර පද්ධතිය රැකගෙන තියෙන සම්පත් ටික රැකගෙන ගොවි බිම් ටික රැකගෙන ස්වභාවික ආහාර නිෂ්පාදනය කරන තැන් ටික රැකගෙන ජල පෝෂක ප්‍රදේශ ටික රැකගෙන තමයි මේ කටයුතු කරේ. එතකොට පාරිසරික සමාජ වගකීමක් හා යුතුකමක් විදිහට දකින්නට පුළුවන්. එතකොට මානව හිමිකම් සුරකීමේ ඉලක්ක පුරවැසි කාර්යභාරයේදී වගකීම් යුතුකම් කියන කොටස ඉතාම වැදගත්. අපි නීතිය පොලිසිය නිතරම අපිව කෙලින් කරන්න බෑ. මේ අවට ප්‍රදේශයේ මිනිසු ලක්ෂයක් ඉන්නවනම් ඒ හැම පුද්ගලයෙක්ම පොලිසියෙන් පොලිසිය නිලධාරියෙක් දෙන්න බෑ. අපිට යුතුකමක් හා වගකීමක් තියෙනවානේ. අන්න යුතුකම් හා වගකීමක් තමයි මේක පාලනය. පොලිස් නිලධාරීන් හැම කෙනෙක් ඉන්න හැම හන්දියකම හැම කඩේකම හැම පාසලකම පොලිසිය හමුදාව යොදවන්න බෑ. ඒක නව පැත්තකින් මානව හිමිකම් කඩවීම. මිනිසුන්ගේ නිදහස් චර්යාවට බාධා. හැබැයි ඒ චර්යාව නිදහස් චර්යාව අනෙක් කෙනෙක්ගේ යුතුකම් හවක්කින් කඩවීමට බලපානට කිසිසේත්ම ඉඩ තියන්න අයිතියක් නැහැ. එතකොට අයිතිවාසිකම් හා වැඳුණු පුරවැසි යුතුකම් කොටස් දෙකකට බෙදලා තියෙනවා. නීතිමය යුතුකම් සදාචාරාත්මක යුතුකම්. නීතිමය යුතුකම් කියන්නේ මම කලින් කිව්වා රටක නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඊට පස්සේ ඒ කාරණා පිළිබඳව ඒවා රටක පවත්නා නීති දනු පුරවැසියෙකු විසින් ඉටු කළ යුතු යුතුකම් නීතිමය යුතුකම් සරලව කියන්නේ මොකද? රටක පවත්නා නීතියට අනුව පුරවැසියෙකු විසින් ඉටු කළ යුතු යුතුකම් නීතිමය යුතුකම් ලෙස හඳුන්වනවා. රජයේ පළමුව බඳු ගැවීම, නීති පිළිපැදීම, ආණ්ඩුක ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැලී සිටීම, පොදු දේපල ආරක්ෂා කිරීම, ත්‍රස්තවාදී පිටුදැකීමේ ක්‍රියා නීතිමය කටයුතු වලට නැසුල් ලෙස දැක්විය හැකි. ඒක නීතිමය යුතුකම් ඉටු නොකිරීම සමාජ කලාවට දඬුවම් ලැබිය හැකි කරුණක් බවට පත්වනක ලෝකයේ සහ ලංකාවේ හැමතැනම එහෙමයි. එතකොට නීතිමය යුතුකම් කියන්නේ මොකද්ද කියලා අපට දැන් පැහැදිලි. අපි යනවා සදාචාරාත්මක යුතුකම් කියන එක. ඒ යුතුකම් කොටස් දෙකකට බෙදුණා. නීතිමය යුතුකම් සදාචාරාත්මක යුතුකම් දැන් යනවා දෙවෙනි පොයින්ට් එකට. පූජකතුමන්ට ගරු කිරීම, වැඩිහිටියන් සැලකීම, ඕන රැකබලා ගැනීම, ගුරුවරුන්ට සැලකීම, සමාජ ශිෂ්ටාචාරයේ ගරු කිරීම ඒවා පවත්වාගෙන යාම පරිසර සුරැකීම ජාතික උරුමයන් ජාතික සම්පත් සුරැකීම සංස්කෘතික සුරැකීම සදාචාරාත්මක යුතුකම් වලින් නිසුන්. අපිට සමහර
බෞද්ධ සිද්ධාස්තන නටබු විනාශ කරන අය නිදාක් වරු ඉන්න. ඒගොල්ලන්ට නීතිෙන් දඬුවම් ලැබෙනුනේ. ඒ නීතිය තියෙන්නේ. සදාචාරාත්මක යුතුයෝ බිඳ වැටීමක් ඉදිරිගෙන මේකට නීතිමය රාමුවක් හදලා තියෙනවා. හැබැයි මිනිස්සුන් සදාචාරාත්මක යුතුයකමක් තියෙනවා. අපේ දේවල් අපි රැකගෙන ඉදිරියට යන්න ඕන කියන කාරණය. එතකොට ඔන්න මේ මාතෘකාව අවසන් කළා. මානව හිමිකම් සුරකිමීලා පුරවැසි කාර්යභාරයේ අපි යනවා ඊළඟට මූලික යුතුයකම් කියන කොටසට. මූලික යුතුයකම් කියන කොටසට යනකොට අපිට හම්බෙන්නේ 10 වසරේ පෙළපොත. නැවත අපිට ගියා උද්දර යන්න වෙනවා. 10 වසරේ පෙළපොතේ 24 25 පිටුවල තියෙනවා පුරවැසියන් තුවක්කීම්. ඒක ආණ්ඩුම ව්‍යවස්ථාවේ 28 වෙනි ව්‍යවස්ථාවේ අයිතිවාසිකම් නන්නන නිවාස ක්‍රියාත්මක වීමෙන් භුක්ති විඳීමත් යුතුයකම් බැඳුණු බැඳීම් ඉටිකුරු වෙනුවෙන් වෙනුවෙන්ව පැවතින හැකි ඒයින් මේ තියෙනවා. එතන කරුණු කීපයක් ඔබට ඒක පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන්. 24 25 පිටුවේ එතකොට පුරවැසියන් තුවක්කීම් පිළිබඳව ඒක 10 වෙනි පොත තියෙනවා. ඒක හොඳට අධ්‍යයනය කරන්න. මේ කොටස තවදුරටත් පැහැදිලි වෙනවා. මම මේකේ පොයින්ට් දෙකක් තුනක් වගේ මතක තියාගන්න ඕන නම් හොඳයි විභාගයට අහන්න ඉඩ තියෙන නිසා. එතකොට ඊළඟට යනවා මානව හිමිකම් සුරකීමේලා පුරවැසි කාර්යභාරය. මානව හිමිකම් සුරකීමේලා පුරවැසි කාර්යභාරය. ඒකේ පළවෙනි පොයින්ට් එක තමයි පවුලේ සමාජික ලෙස යුතුයකම් ඉදිරි. ඔබ පවුලේ බාලයා ඔබ පවුලේ දරුවෙක් නම් ඔබට යුතුයකමක් තියෙනවා. ඒ තමයි අධ්‍යාපනය ලබන එක වයසට ගියාට පස්සේ දෙමව්පියන් රැක බලා ගන්න එක සහ සමාජයට උගත් බුද්ධිමත් දරුවෙක් විදියට ඉදිරිපත් වෙන එක. ඒ වගේම පවුලේ දෙමව්පියන් වැඩි කියන වක්කීමක් තියෙනවා. පවුල් සංස්ථාව පවත්වාගෙන යෑම ආර්ථිකය පෝෂණය මේ සියලු කාරණා පිළිබඳව අවධානය යොමු කරලා ළමයට අධ්‍යාපනය ලබා දෙන්න මෙන්න මේ කාරණා පිළිබඳව. එතකොට ඒක තමයි සරලව මේ මාතෘකාව කතා කරලා දෙන්නේ. පාසලේ සමාජිකයෙකු ලෙස යුතුයකම් ඉටු කිරීම කියන පොයින්ට් එක තමයි ඊළඟට. පාසලේ යුතුයකම් ඉටු කිරීම කියන කාරණේ මම දැකගෙන බොහෝ ළමයි නොමිලේ අධ්‍යාපනය ලබා දෙනෝනේ. අන්නේ කාරණේවත් නිවැරදිව කරගන්න ඇති තත්ත්වය. කොටින්කොට ලෝකයේ මූලික අධ්‍යාපනයේ ඉඳලා දෙතික තෘතික අධ්‍යාපනය දක්වා මුදල් ගෙවලා ඉගෙන ගන්නවා. නමුත් ලංකාව ඇතුලේ එහෙම නැහැ. නොමිලේ අපොත් පෙළ පොත් සහ ගුරුවරු සහ නිලයන්ුන් සහ අදාළ පහසුකම් ටික ලබා දෙනවා. හැබැයි ළමයි තමන්ගේ පාසලේ සමාජික ලෙස අධ්‍යාපනය කියන යුතුයකම ඉටු කරන්නේ නැහැ සහ ඒ වගේම ඉටු කරන්නේ නැහැ. ඒ වගේම පාසලේ සම්පත් ප්‍රවේශම් කරන එක ළමයි අතින් ඉතාම අඩුවෙන් වෙන බව පේනවා බොහෝ පාසල් වලට යද්දී. ඒක අපිට පාසලක් ඇතුළට යද්දීම තීරණ කාරණයක්. එතකොට ශිෂ්‍යයෙකු විදිහට අභිමානවත් ගෞරවනීය විදිහට රටක ජීවත් වෙන්න පාසලක ඇතුළේ ඔබ විසින් යුතුයකම් ඉටු කරපුවහම ඔබ ඒ අංශය පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්. ඒ වගේම උසස් අධ්‍යාපන ආයතනයක සමාජික ලෙස රැඳී සිටින උසස් අධ්‍යාපන ආයතනයක වැඩ කරන දේශකවරුන්ට සහ ශිෂ්‍යයන්ට දෙගොල්ලොන්ට වකිමක් තියෙනවා. ඒක පාසලක පාසලේ සමාජික ලෙස යුතුයකම් ඉටු කිරීමේදී ඒක ගුරුවරුන්ටයි. එතකොට දෙවෙනි තුන්වෙනි පොයින්ට් එකේ උසස් අධ්‍යාපන ආයතනයක සමාජික ලෙස යුතුයකම් ඉටු කිරීම කියන කොටසදී ලංකාවේ එතකොට ලෝකයේ හැරි තමන්ගේ රටේ උගත් බුද්ධිමත් කණ්ඩායම් අලුත් නව නිපැයුම් නව අදහස් නව සංකල්ප ගේන අය එතකොට මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඉන්න අය මිනිස්සුන් ඔගොල්ලෝගේ ආකල්ප වෙනස් කරලා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න උත්සාහ කරන අය බොහෝ අය ඉන්න ස්ථානය. එතකොට එතෙන්දී අපේ විද්‍යාර්ථියෙකු විදියට අපි අනුගමනය කළ යුතු ක්‍රියාත්මක යුතු ආකාරය පිළිබඳව තමයි මේකේ කතා කරන්නේ. ඔබට මම හිතන්නේ මේක ඉතාම පැහැදිලි වෙනවා. ඒ වගේම රැකියාවක නියුක්ති වීම දීතු කළ යුතු තමන්ගේ රැකියාවට සේවය ඉතාම හැකි උපරිම ලබා දීම සහ එන සේවය ලබන පුද්ගලයන්ට සහාය වීම සහ ආයතන ප්‍රධානියන්ට සහාය වීම සහ ඒ ආයතනය පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම දායකත්වයේ ලබා දීම තමයි මේකේ සරලව පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට ඒක සමාජ කාර්යයක් විදිහට තියෙනවා, රටක ආර්ථික කාර්යයක් විදිහට තියෙනවා, ඒ වගේම රටක ආරක්ෂාව පිළිබඳව කාරණයක්ත් තියෙනවා. මොකද රටක ආර්ථික මිලටිච්චාම ආරක්ෂාව විදිහට මේ රැකියාවක නියුක්ත වීමේදී තමන්ගේ ආයතනය රැක ගන්න, ඒකේ ප්‍රවැත්ම තියාගන්න, ඒකේ දේපල ආරක්ෂා කරන්න, ඒකත් එක්ක වැඩ කරන්න, ඒකට තමන්ගේ උපරිම සේවය ලබා දෙනවා කියන කාරණා පිළිබඳව මේකෙදි කතා කරනවා. එහෙනම් අද දිනේ පුත්කුල YouTube channel එක තුන්වෙනි පාඩමේ සියලුම එපිසෝඩ් මේ විදිහට අවසන් කරනවා. කරුණාකරලා මේ වීඩියෝ වලට යටින් කමෙන්ට් කරන්න. මම ඊළඟ දවසේ මොකක්ද අලුත් පාඩම අපිට තියෙන්නේ
පාඩසලෙක් ගැටළු හා තිරසාර සංවර්ධනය ඒ පාඩමත් එක්ක මාතෘකායි මාතෘකාව කතා කරන්න යන. එහෙනම් පොත්ගුල YouTube channel එක, පොත්ගුල Facebook fan page එක සහ පොත් කියන රැල්ලක් හදමු පොත්ගුල public group එකත් එකතු වෙන්න මේ අධ්‍යාපන සත්කාරය ඔබට අරන් ඉන්නේ මගේ සියලුම YouTube channel එකේ වැඩසටහන් අනිත් මාතෘකා මතකට නවත්තලා. ඒක නිසා තමයි අපි ළමයින්ට අවශ්‍යතාවයක් තිබුණා ළමයි ඉල්ලුවා පොත්ගුල YouTube channel එකෙන් පුරවැසි අධ්‍යාපන විෂය පැහැදිලිව සරලව උගන්වන්න කියලා. ඒකට හේතුව මම පාසලේ අපේ පාසලේ ළමයින්ට දීපු දායකත්වයේ ප්‍රතිඵලයක් විදිහට ලංකා පුරාම දැන් ළමයි නරඹනවා කි. මේකත් එකතු වෙන්න පොත්ගුල YouTube channel එක. එහෙනම් තව අලුතෙන් ලෝකේ දකින්නට අපි එකතු වෙමු පොත්ගුල YouTube channel එක. තව දවසක අලුත් මාතෘකාවකත් එක්ක හමු වෙමු ඔබට. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි.